ආයි බෝවන්තුූයපුතේ. දවස් පහක් විතර විතර පේපස් කරල ටික හන්සේ වගේද. අදත් කරපු නේද පස්වැනි දවසත් අදත් අපි පේපස් කරම නේද මහන්සේ ගැ වැඩිපු හින් එ පාතැ ඉති භාගට්ටි කතලා ගයිනේ ුතින් ගුණේෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් සඳහා දායක වන Cබල් සමපෝෂ අදත් අපේ නැනමිර පන්තියට සාදර සමාදර අනුග්‍රහ දක්වවා එන ඉතින් අපි පටන්ගම අපේ පන්තිය. ඒඒගේ ම අදත් අපිත් එක් සම්බන්ධයනවා චන්දනස චන්දනස ඇවිල්ලයින්නේ සුවිශේෂී පාසලකින්. නාක්කාවත්ත ජාතික පාසලින්. චන්දනස මේ පොඩ වැඩසටන පටන් ගන්න කලින් ි පාසේ තින විේෂත්‍යය පොඩ මතක් කලද නක. ව්‍රයන්ස අපේ පාසල එකඇන එක පැත්තකින් මගේ මගෙත් පාසල ඉගන ගතු පාසල අධශිෂ්‍යයෙක් අධිශ්‍යයක් වගේම දැම්ම උගන්නන පාසල. ඉටම මේ පාසලේ සුවිශේෂතත්වයක් තියනවා. පුංචි දර ලාාස යවන පෙපොත් ඔයයි පෙලපොත් ඉස්සරලාම බෙදාාධීම නොමිරේ බෙදාාදී මාරම්ගුවනේ මගේ පාසලි ඒකයි අපේ පාසර තින විශේෂත්වය ඒ වගේ ම දක්ෂ ඒගේ ප්‍රවීන මිනිස්සුම් උසස් මිනිසුම් පරපපුරත් මේ වෙද්‍ය අවරදුන් කරනාාාවත් තිස්සේ අපේ පාසර හට දා අදරලා තියන ඔග ානිිින් ශෂත්වගේ පාසලෙස. එහ අදත් අපි වැඩසටහන ආරම්ප කරන්න කලින් ඔගුලන්ගේ ඊමල්ස් කෙන මතක් කරන්නේ ඔගලන්ගේ අදහස් දිගටමවන්න අප ඒවා ගොඩාක් කගේ කරනවා ඉතින් සුභාමහත්මය කොට්ටාවෙන් එවලතින ඔබතුමගේ අදස අපට හරි වටිනවා බොම ස්තුති දිරිගී ට ඉතින් YouTube එක දිගටම බලන්න ියට එක අපි වැඩසටහන් ගැන තමයි කතාරලතිේ නති එක දිගට බල අපි උපරි මුත් සහගන්නවා හැම වැඩසටහක්ම ඔකොලට නෑවත බලන්න අවකාශය සල්සල දෙන්න. ඉතිං චන්දනසම බාදා කරන්න ටික් පීඩ්ඩකින් හරි අපිටයම අප දරුවන්ට මේක යුට එක හරි බලන්න පුළුවන් හොද වැඩි පටන් ගම් හොදයි ඒමන අදනිය පුංචිතවපති අපඒ අපේ නවෙනි ප්‍රශ්න පත්තරේ ප්‍රශ්න විසි හයක් සාකච්ඡා කරා ඉතින් අදේ දෙනනි දම් පවටිකක් ස්සරහට ගිහිල්ලා ඒවගේ අපි ප්‍රශන පත්තරේ තියන ප්‍රශනටික සාකචාරන්න හැටක්ම තියන එහි අපි බදධනාමම ද පලවෙනි ප්‍රශන පත්තරේ තියන අද තියන ප්‍රශන සාචා කරන්න හොඳයි බලමු අපේ එක ොකල්ද දෙකල බලන්න හැමෝම. තමන්ඟ පතයෙ අතර ගණ්ඩ ඒකම අපේ තිරේ මත ල තියනව පශ්නේ පහත දැක්වෙන ඥාද සම්බන්තා සටහන ඇසුරෙන් අස ඇති පශ්න වල පිතුරු සපයන්. බලුන් මේ ඥා සම්බන්තා සටහන මොකද කියලා. පලන මේක තියනම් පුතේ මුලින්ම ඉන්නවා දෙන්නේෙක් සිරියල් දේ විකා කියලා. ඉට පස්සෙ ඉන්නවා දෙවැනි පෙළෙන් අජිත් රමණි තුෂාත විපුල සුරංග දිල්හානි. ඉටපත් තුන්වෙනි පෙළෙෙන් ඉන්නවා කොවින් විමාශි බිම්සර චන්දුලී සනිිත පසින්දි. මේටහන දිහා බල්ල අපි බලමු ප්‍රශ්න මද හලයනි කලන් ඊට කලින්මත් මේේතේ මතක් කරනවා ආදරනිය ද දරුව දෙම අපි ගොටික් ලංකරගන පුළුවන් අපේ ඥාත් සම්බන්තා කියලදට. ඒකෙද විශේෂෙන්ම නියම නම් ඒ භාවිත කර නියමනම කියරන්න හොඳ විශෂෙන්ම ද අප හුත් අම්මගේ නංග කිය ලැහුවොත්ම ගොඩක්කාලට පුංචිදරෝක කියන්නේ පුංචි හ. ඒ කිය නෙන අංකල් ආට ඔය වි ඉටඩි අපඉ අපේ නද මුොහම ඇත අතතියක් තියන ජාතියක් විදර අප නෑදයකන් හරි ලම්බැදි නෑදයකන් තියෙන්නේ. ඒ නන්ටි හරිට කරන හොදයි. එහින්ද මේ දවස්වලේ ජාති සම්බන් ප්‍රශ්නාහන දර පුලුවන් පපුචි දල ප තා ලකරන වායාල න් ග මපික න ගොක් හොදයිතව අත අපි මත් කරන හ පසන කිය. ලාගන්න මේ එක තියෙනවා කොවින්ට තුෂාරා මුණ ගැසනු විට ඇමතිය යුතු නෑකම කුමක්ද කියලා. කොවින්ට තුශාරාමුණ ගැසුණු විට. දැන් එතකට බලාගන්න පලවින දුවපුතේ සිරිල් දේවිකා කියන්නේ වැඩ හිටියවල යාලට ඉන්දර තින මෙන්න මේ අයොමන් කියඇති හොඳ ලාගන්න අිත් කියන්නේගේ පුත්. එතකොට සිරිල් දේවිකා වලට ඉන්න පුතේක් තුෂාරා කියන්නේ දුව ඒවුවලට හිටපු සුරංග කියන්නේ පුතා. එතකට මේ බැලුවත් අප වයිස පිළිුවට දාලා යෙනවන මේ ඉස්සලලා වැඩිමල් කෙන. පිමිලමෙක් ඊට පස්සේ ගැන්ලමෙක් අය පිරිමිලමෙක් ඊට පස්සේ මේ අජත් විවාහ වනාට පස්සේට කොවින් හා විමාසිකල දරුව දෙන්නෙක් ඉන්නවා තුශාරා කියෙනෙක්කෙන විවාහනා පොම විපුලෙක්ක ිින් සර ස චන්දලිකය දෙන්නෙක් ඉන්නවා ර සුරංග කියන පුද්ගල විවාහන පොම දිලලානානයෙක්ක සෙනසා පසින්දි කියෙනන සම්බන්තාවේ ගොඩ් ැනයි දරුව දෙන්න. එයනම් බලන්ඩ කොවින්ට තුශාරාමුණ ගැසන විට. කොවින් කියලා කියන්නේ අජිග්‍ය පුතා අජිග්‍ය පුතාට ජිත්ගේ නගි මයි තුශා. එතකොට බලන්ඩ කල්පනා කරලා තාත්තාක නංගි කවුද වෙන්න කිය තාත්තාක නංගිවෙන්න පුතේ නැන්ද. එහනම් පිතර වෙන් අපි කොවින්ට තුශාර මුණ ගැනුණපවා මතන් ඩෝන නැන්ද කියලා. හොඳ එනත් බලුම ඉනක ප්‍රශ්නේ මේ අසිරෙන් හන. ඒක කියනවා සිරීල් දේවිකායුවලට ඒක ඇනෙ දැ මේ සටහන බැලුවත්නම්මේ අත්තයි කිරියම්මයි දෙන්නට ඉන්න මිනිබිරියන් ගණන ඒකන මුුණු පුරන් මේ මිනි බිියන් ගණන මේ මේ බලන්න මං කියදදි. ල ජදතයෙන් ්‍රමණගෙන් න්න මාශි කියල මිනිිියයක්ක් ඊළන්ගේට පත්සේ තුෂාරා විප්ලගෙන් ඉන්න චඳදලී කල මිිය සත සුරංග දිල්හානිගෙන් ඉන්නවා පසින්දි කියලා එහම් මිනි පිරිෝයාලට ඉන්නවා තුන් දෙනෙක් බලඩ හිද කියලා. හොඳයි එහමනම් බලන් අපි තිස්වනි ප්‍රශ්නය විසිනම සහ තිස්වනි ප්‍රශ්න ඒ අහල තියන්නේ කවියක් ආශවෙන්. අලංකාර කෙත සැදුවේ රජවර සයන් ජාත රන් හැල්ගෙන ගොඩ කර. සුදම් දෙවිය සුරපුරයක් වැනි හැමවර ගොයම් සැදනු හැටි අසනුය විස්තර. මේක පුතේ ගුරුවක් කොතෙමයි හොයා ගත්තම. බලන්න කවේ තියෙනවා. කවෙන් කියවෙන්නේ හාල් ගැනද ගොයම් සැදනු ආකාරයේද සුරපුරයක් ගැනද කියලා. එනම් මේක හැටියෙත්නම් මේ බලන්ඩ අවසාන කවිපදය තියෙනවා. ගොයම් සැදනු හැටි අසනුය. විස්තර එහන් උත්තරේ ොනපුුතේ ගොයම් සැදනු ආකාරය කියන එක බලමු ඒකවේ මහපු තිස්වැනි ප්‍රශ්නය ඒක තියන්නේ තවත් කවි අකාශ්‍රීෙන් බලමු මේ කී පොඩි මල් කොල තිබෙන ගහ සැලෙන ලෙසින් එහා මෙහා හොඳ ළමයා නොව තරහා අවවා දෙට නැවෙයි වහා බිතකොට මේක තියෙන් නෙමේ පුංචි ළමෙක් හොඳ පංචිලාම ොඩ ම ගොත් හො නට නරක දහස ුතුුණ ාවොම නරමයි වෙන්න ඉතින් මේ පුංචි ලමයි හරියට කියන දේ හනා කියරලා මේ කවියන් කෙන බලන්නක. පොඩි මල් කොල තිබෙන ගහ එක පොඩි පැලයක් බොඩි සුළකට සෙලවෙනවන. සැලෙන ලෙසින් එහා මෙ හොඳලාමයා නොව තරා ඒන් අවවාදදදු නොත් හි හිතේ තරහක්ඇතිකර ගන්න තුව අවවා දෙෙත් නැමෙන වලු. එහෙනම් මේ කවියෙන් කියෙන් කිය වෙන්නේ. හොඳලාම මේඒක් ගැන. යි අපි බලමු හතේ ඊට පස්සේ අපිට තියන තිස් එක සහ තිස් දෙක ප්‍රශ්න ගැන. මේක දී අපි විේ සැලිමත්ත න දිරන උපදේ ගැන අපිට හමදාමත්රද ප්‍රශ්නට උතුර ද උපදේශන එහම් බලමුම උදෙස්ක කියෝ මුලින්ම දක්න රපේ නිවිද පන විනිවිදන නනි පත් පත් ල අනි පත් පේවා ප ර ල ය අතර දෙව රූපය විනිවිද නපිින්. මේක කියන්නේ දෙවන රූපය මතේ කැන විනිවිධ පේන්න තියෙකුඩ විනිවිධ පේන එක තියන්න තියෙන්නේ. එතකොට අහනවා නිවැරදිව දැක්කන පිළිතුර තෝරඩු මේ පළවෙනි රූපය විනිවිධ පේනවා දෙවන රූපය පේනන්න පලවෙන් රූපයගෙන හ දෙව රූප උඩින්දති පොමොහොම දෙදන්නන්නේ කියලා. දැන් මේ කෙද අපිට මේ රූපය රූපදකේම තියන සියල්ලම දැ ගණඩ පුළුවවග වෙනවා එකයි වවෙන්න බලම නගේ පිළිතුරමොක්ද කිය ඒ එකක එන්නේ පලවෙන පිතුර. එහෙම බලමු ඒ ආසුවේ තවත්ත එකක් තියනවා.ඒ පශන බලම අපි මේකත් තියෙන් එහෙම එකක් මේකත් කියන්නේ මුලින්ද තියන එක විනිවිද පැෙන නවා දෙවන රූපය වවිනිවිද පෙනෙන්න්න දෙවන රූපය වුට පලවෙන් රූපේ තියන්න. එතකොට සියලුම ලක්ෂණටක නවත පේන්ඩ ගන්නවා. එහෙමනං එන්ඩෝන පිට තුංන් වෙන පිළිතුර. හොඳයි අපි බලමුට පස්සේ ති හ තිස්න ති සතර පස්නුටකේ. මේක තියන්න එපුතේ බලාගන්න බෙන මේ ප්‍රශ්නය හොඳට ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියට පැමිණි වේලාවන් පිළිබඳව දීරතියන මේ විස්තර ඒක අපි බලුවේ විතර ම කක්දදි කෙලස්සල්ලාම් ඔන්න බලන්ඩ ස්තරේ. චන්දන පැමිණෙන්නේ අගහරුවාද. රහස් පතින්දාසාහ ඉරිදා දවල් දොලාහේ සිර සවස හතරතෙක් පමණි ඔන්න බලඩකු දෙවනි ඒ මේ අනනික්කොටස ජත් පමණෙන්නේ සඳදා ්‍රහස්පතින්දා සිකරාදා හා ඉරිදා පෙවුරුදහව සිර තුනතෙක් පමණි. කුමහර පැමිණෙන්නේ සඳුදා, බදාදාහා, බ්‍රහස්පතින්දා, පෙරවරු නමේ සිට දවල් දොළහතෙක්ද සිකුරාදා සෙනසුරාදා ඉරිදා සවස දෙකේ සිට හතර දෙෙක්ත පමණි. එහෙනම් මේ සටහන බලලා අපි මේ ඇසුරෙන් ගොඩනාග ගන්නුන මෙන්න මේ විදි සටහනපුතේ බලාගන්න. දැන් අපේ පලවිින් ප්‍රශ්න බලමු කු මේකේ ඉස්සල මේ සටහන මෙහමදාගමු. මේකෙ තියෙනවා? පැමි කාරයක් බලුම ඉස්සරලාම් එතකොට මේ තුන්දනා වෙනවන්න පපුතේ ඉරිද දවසට. පේනවන සටහනේ ඉරි පසේ බ්‍රහ් පේද දවසේ තුන්දනා වෙනවා. අපි බලුම අහන ප්‍රශ්නමකද්දි කියල. දස්තුවෙනි ප්‍රශ්නේ ඕකනේ හන්නේ දවසේ කිසියම් වේලාවක ක්‍රීඩකයින් තිදෙනම හමුව හැකි වෙලාව. ඔන්න බලන්න එතකොටද ඉරි තුන ට දව නො දක හරි තුනම්ගින්. කට ්‍රහස් පොති දරත් වැටිලව ඉරි දරත් වැටිල හැබැයි අපේ පිළිතුරේ ය දවස් දෙකමනෑ ඒට එකක් තියනවා එහනම් අපේ අහන්නේ දවසේ කිසියම් වෙලාව ක්‍රීඩකින් තියදෙනව හමුව හැකි දිනයක් වන්නේ. එනම් බල දින මොකක්්දි කියලා ඉ එකොට මෙතන හ ද නට ඉරිද තිනවා එනවා අපිට පිතුරු ද ගන්න පුුවන් ඉද කියන එක. එහමනයන් තිස් හතර වෙනි ප්‍රශ්නයට. ඒකේ හනවා, අජිත්තා කුමාරට මෙම ක්‍රීඩා පිටියේදී එකනෙකා හමුේ හැකි සතියේ දින ගණන කීද කියලා. අපි ඒතොරතුරු අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදි සටහක්හදාගන්න එතනද අපිට සන්දන කියන කෙන අයිුම් කරන්න පුළුවන් අජිත් කුමමාර ඉතුරු කරගෙන අපිද අප හන්න අජත්සාහ කුමාර ගැනනි ඒ විදිරවි සටහනක් කදාගන්න බලා ගන්න සෞන්දට අජුදුත් එෙනවා කුමාරත්වෙනවා අඟහරුවා දර දෙන්නමනෑ බදාදට. කුමාර විතරයි එන්නේ බ්‍රහස්පයෙන් දට ඕන්න දෙන්නමේනවා. සිකුරාදරක් දෙන්නම නවා සෙනසුරහට එන්නේ කුමාර විතරයි ඉරිදට එනවා දෙන්නම්. එහමන අපිට දෙන්න මෙ එන දවස් තියෙනවා සඳු ද බ්‍රහස්පෙන්ද සිකුරාසා ඉරිද. එහනම් පිළිතුර එන්ඩෝන අපේ හතර බලමු හතර ඉද කියලා. හොඳ හතරනි පිළිතරාව පිට. එහමන බලමු ඊළඟට ප්‍රශ්නය. මෙන්න තියනෙන ප්‍රශ්නයයක් බලන්ඩපුතේ ටිකක් වෙනස් එක නේද බොබෙක් අඩනාඩා ඉන්නවා. තිස්පා තිස්සයි දක්වා එක්ෙක් ප්‍රශ්නේ මුලින් ප්‍රකාශේ අදහසට ගැලපෙන අදහස දී ඇති ප්‍රකාශතරින් තෝරායට රක් අ දෙන්න. එතකොට මේක මේ මුලින් දලති අදහසට ගැලපෙන එක වහන්නේ. අදහසම කක්ද බලමුකු අඩන්න ඕනලු කිරියරෙන්න්න. අටන්න ඕනලු කිරියරෙන්ඩ. එතන පලිෙනගේ තියෙන උත්සාහේ නැතිවිට කිසි දෙයක් හරිනවායි ඒකත් කත ඇති උත්සාහරන තා අපිට මුකු හරන්න නෙ අනත්තක තිෙනවා අඩන්නේ නැ විට කිරි නැතිල. ඒ අපිට ලොකවාදහසක්නෑයකි. බලමු තුංවනිගේ උත්සාහ කල විට කාරය සාර්ථක වේ ඒකයන්න පුංචිම අද තම දුවන න ම බාන්් රිිකත් දිල ොන කියල කියන්න හපටිය කයකහතමයි ඇදනත් වහපටිය ලඟට අරගන්නේ. එතකොට ඒ කරන්නෙ උත්සාහයක් එහම් පිළිතුරමකද බලමු උත්සාහ කළ විට කාරය සාර්ථකවය කියන එක. අපි අන් එහෙමනම් තිස් හයවෙනි ප්‍රශ්ණයට. තිස්සායි තියනවා බලඩ පුතේ ගිලිමලෙ ඇත දත සුද්දූ. මේක අතීතේදං එන අපේ කිය මනක්නේද.ඒක එපත්තින බලන් ගිලි මලත ගි මලගෙනෙක් විශෂය පපතේ ංචි දලපුතා මකතියා ගන්නම ගිලි මල් කියලා කියන්නේ මේ බුලත්වල පසිද්ත ප්‍රදේශයක් මේ ඒ අති බොලත්වල පසිද්ධනංගේඒ පත්ම නිස විට කන ඇති. විටකක්්දී දත්වල මැලියන් කහටමැති ටකක්ත් දුගුරුවෙනවන්නේ. ඒ අතරත් ඉන්නවලු විට නොකණයි කියනකයි කියන්න මේ ගිලි මලත ද සුද්ෝ ගෙන සරලා දහසගතොත් හැබැයි ඇත්තට මේක ගැමුරුව දහසන් ඒ එක නෙේ. ඒක කියවෙන්නේ හොද මිනිස් වට නරකමිස් ීන්ට පුළුවන් කියදඩට පුළුවන් නැතත් රකමනිස් වර හොඳ නිස්ස ඉද කියල් කියන්න පුළුවන් ලමු මේකෙන් ගන්න පුළුවන් අදහ අපිට. පලමිනික තින නරමසා නර මිනිසාට හැමවිටම හොඳඒ කියලා. දෙවැනි එකේ තියෙනවා. හොඳ මිනිස්සාත් නරක මිනිසාත් අතර වෙනසක් නෑ කියලා. ඔන්න බලමු තුන්වෙෙනියක නරක මිනිසා ළඟද හොඳ ගති ගුණ තිබ. එන අපිට. මුලි මකකිවවා අදසත් එක් එන්නඩ පුුවන් ද එහෙනම් අපි ගමුව එක පිතුර දිට තුන්වෙන එක. එහමන අපින් තිස් හත්වෙනි ප්‍රශ්නට මෙන්න මේ පස්සන පොඩ්ඩක් බලන්න පුතාලා ටිකක් වෙනස් ප්‍රශ්නයක් හරි ලේසි මේක හතන් මේක පොඩි ගටලුවක් එක පැත්තකින් බලගො. මීටර් හතලිස් පහක්දික දුම්රියක් දුම්රිය මාර්ග ඇති. මීටර් පහළවත් ති පාලම ආරම්භක ස්ථානයේසිට සම්පූර්ණයම පසුකරයාමට යා යුතු මුළු දුරවන්නේ එතකොට බලමු කොහොමද මේක හදන්න කෙලපුතේ මෙන්න තියෙනවා පාලම ඔන්න දුම්ිය එනවා ඇහැයි දුම්ඩිය දිගයි මීට හතලස් පහ පාලම තියෙනවා මීට පහලවා. හොන්දර බලන්න පුතාල එතකොට මේකේ මහාලොහු ගැටලුවක් නෑ. එහෙමම් බල මොකක්ද අපේ ගටල ස්තනන්නේ මංහිතන ට්‍රරන්සටත් පොඩ මනුවරි කතා ගන්ත ල මොද ලලා පොඩක් ලා ලා ල හොද වෙලා බලිම අපේ. අලුත් වෙලා ාල්ි ට සෝද. න්න පිවෙලාවත් පැලවා ඉටන් මතක් කරන්න කැමති. අදත් එක මාරයෙන් පස්සේ සමපෝෂ දවසේ පැනය අදත් ප හන එකට ලේස්ට ලයින්න හොඳ පිදිිගර කර ට කර යනේ. හමනම් පාලම පස්්නේදී අපිට ලොක්වට හිතන්න යන්නෑ පුොතේ. තියෙන්නේ පාලේ දිගයි දුම්රිය දිගයිදකය එකතු කරන එහම කකර ි ර ද කිය. ඕ පාලම මීටර් පහලවයි දුම්ියමීටර් හතලිස්පායි එහෙනම් සම්පූර්ණයෙන් පසු කරයන්නම් පෝචිය නැතම් දුම්්‍රිය ගෙවා දමණ්ඩුවන ීටර් හැටක දුරක්. එහමනම් බලමු අපි තිස් අටවෙනි ප්‍රශ්නේ. මේක තියනව බලන්ට තිස් සටවෙනි එක මිනිසුන් දෙදනෙක් එකම ස්ථානයකින් ගමන් අරබා එකනෙ එකට විරුද්ධ දිසාවන්ට මීටර් අසුව බැගින් ගොස්. එක් මිනිස්සෙක් දකුණ අත පැත්තට මීටර් තිහයක්ද. තියක්ක් ගොස් නවත දකුණවාත පැත්ත හැරි මීට අසුවක් ගොස් නතරවිය. අනෙක් මිනිසා දකුණුවත පැත්තටහැරි මීට තියක් ගොස් නවත දකුණුවාත පැත්තට හැරි මීට අසුවක් ගොස් නතරවිය. දැන් දෙදෙන අතර දුරවන්නේ හලාහන්නේ. බලමෝහ මේක හදන්ට ඉස්සල මේකට බෙන්න්න මේවාගේ සහක් ංච දලොපුතා ඇද ග්ඩෝ. මේම සහන ඇදගත් හො නදන්න පුුවන්පුත හදන්න පහසුවෙන් පුළුව ලමප හො දන්නන්නේ කියෙ. දැම් බලන්ඩ මේඒක්කනෙක් දකුණවාහත පැත්තරගින් හැරිල්ලා පැත්තරගේ කියෙන අනපත්තරගේ කියෙන අරවාය ගමඟන ගමන් කරලා ගමන්තෙට ලඟාවෙලා ඉන්න. දැන් දෙෙන ඉන්නවා ඔල් පේනමේ රතු බෝලයක් රතු බෝලයිදම් මෙතනයි මෙම ස්ථා ස්ථාන දෙක තමයිදැයි ඉන්න. එතකොට දැම් මේද කතර දුරුව හොයාද්‍ය අපිට තියෙන්නේ බලාගණ්ඩයාල මේගොල්ලෝ උතුරු දෙට සහ ැගැ උතුර දෙසර සහ දකුණු දෙසට ගමන් කලා තින මට ය තියහ. එතකොට මේ දෙදෙන අතර දුර වෙන්න පුතේ මේ උතුර සහ දකුණට කාමන් කරපු මීටර් තිය එකතු බලමු ඔය පිළිතුර දෙන්නේ කියලා. හොඳයි එහනම් ඔය පිළිතුරේ තියෙන මීට හැටයි කියෙන පිතුර අපිට ගන්න පුළොන් මේ ේදෙන අතර දුරට. එමනම් බලමු ඔන්න පලවෙනි ප්‍රශ්න පත්තරේ අවසානයකට කලින් ප්‍රශ්නේ තාාරක ස හවුගේ බඩුමල්ලේ බර කිලෝග්‍රම් කසි අසූ පහක් වේ. බඩුමල්ලට වඩා තාරක කිලෝග්‍රෑම් තිස් පහක් පරය. තාාරකගේ බරවන්නේ. හරි ලේසිකක් හැබැයි හැම ස්සම පුංචිපුතාලා වරද්ද ගන්නවා. බලු මෙමන කොහමද මේක හදන්න කියලා. මේක කියනවන්නේ තරක තාරක බඩුමල්ලේ බර කිලෝග්‍රෑම් එකසි අසු පහ තාරක ැ බු මල්ට කිිලග්‍රම් තිස් පහ බරයි ඉස්රලාම එකසි අසුවෙන් අයිං කරලදම් තිස් පහ එකසි සු පහෙන් දම්පු පුංචිදලපුතාට පේනවා තාාරකයි බඩුමල්ලේ බරය කිලෝග්‍රම් එකසියාසුපහයි ඉරි පාසේ තාර්රකගේ බඩුමල්ලේ බරයි කරපුවාම මෙතා මේ තාාර්ක වැඩ බර අයින් කරපුවා බඩුමලට වඩා ඩි බරයි කරපුවාම කිිලෝගම් එකසි පණහායි ඊට පස්ස අපේ මේ දැන්ඔන්න ඒක සි පන දැ තරක බ තකොට න රක ඩ බ යි ෙරුවන අපේ එතකොට ඔන්නනවා තරක ඇත්ත පයි බඩු ල ැතපයි ඉර තරක වැඩ කිය කොට ස අපි තරක පැත්ත එතකොට තාරකය බරාව එසේ මෙසේ බරහන කිිලෝග්‍රම් එකේ දහයක් බර තාර කනෙ ක අපට හම්බුණ. එ එකකම පිල්තුරයි අපි බලමු හතලස් වෙනි ප්‍රශ්නෙම නැත්ම පශන පත්තරේ වසානයක ඔය අවසායකින් පස්ස අප සිදුව කහම නේදස ඒකත හයි හො මේ කියෝල්ල වරලා සිදුවක් කහම හොයි එ මේ හතලිසෙන් ප්‍රශ්නෙන් අහනවා එක්තරා පාසලක පොත් ප්‍රදාශනයක් ආරම්භවයේ දස් විස පෙබරවාරි විසි පස්ස වනදාය එකො ඔන්න පංචිතය ොලුවට ගණ්ඩෝනයක් අපේ දශ විස්ස ගැන අිකවුරුද්දක් කියනක මේ පෙබරවා මස් නතක දස් ම තියනකෙන. තියෙනවා කියරත් මතක් කර ගඩුවන. පොත්පදර්ශනය පාසල්දින පහේ පමණක් පැවත්වෙන අන්න වක් කියවා මේ පැත්නේ ස්කෝලයන දවස් පහ විතරයි කියන්නේෙ සෞුදංගහරුවාද බදාාද ්‍රහ් පිට සිකරදාාකය දවස් විතරයි. මාර් තවයක් කියන නට මාර්තුයක නිමාඩල පොත් ප්‍රදර්ශනය දවස් හත පැත්තුන් නම් පදර්ශනය අවසංවාධනය කවද්ද කියරනවා. එඒම් බල ොපි කොහොමද මේ හදන්න කියලා. හත් යෙන එන්න මේ විදිට පොඩි සටහනක් දාගන්නවා. අපිට මේ ආරමේ ්‍රහස්පේද විසි පසය ඕන මල් ලිවන විසි පසවන ්‍රහ් පේද. එනවා සි ඇසිකුරාදන් එදත් මන් ලියගත්ත. ඊට පස්සේ විසිහත්ත්නේ විසි අටනෑැෙන සුරාද ඉරිද ඊට පස පරිතින සිනමේ ඔන්නම ලිව විසි නමේ සෞධනය හැබැයි කිව්වන මේ කම මාර්තු එක නිමාඩු කියලා එනම මාර්ථක අතර ලිවවා දෙව නිද බදාදා කියල. ඊට පස්සේ තුවවෙනිද බ්‍රහස් පොින්ද කියලදැම්වා. හතර සිකුරාදා ඊට පස්සේ පහයි අයනිමාඩු හත සඳුදා. ඒ හින්දදා ඔන්න මන්තුපතේ දිනටක සහ කරත්ද දැන් ඉතින් මේ පිළිතුර වරදදින්නේ නෑ බලවා පිතුරක්. එනම් පොත්පදාසනය ආරම්භ අවසංගනවා මාර්තුත ප නවනි නනිට ප්‍රශන පතරේ. ඇට හම හොඳයි අපි පටගමසද දෙනි පස්ට පත්තේ. එහනම් පංචිදපුතේ අප නවවෙනි ප්‍රශ්න පත්තරේ දෙවනි කොටසටයි අන්න යන්න. ඉට කලින් ප දු ො යි න මොක මේ පොංිද ල තාතම දෙවනි ප්‍රශන පත් පලවන කියන ලකුණ ද්දී පෙසවල නිරන්තරය කියන කත්තමයි ආයෝත්දකහමරයි ගියෝොත් දෙක හමරයි කල කියන්නන්නේ හරිගියොත් එහෙමයි. හතම ලකුද හමර හිමවා ඒවගේ තමයි මෙතැනද විශේෂය දෙවනි පශ්න පත්තරයේ දී පුංචිදුවලපුතාලා හොඳින් හගන්න අකරු ගැන ඒ අපි ගැන අක්ෂර වින්න්‍යාස ගැන අපර හැඩේ සිංහලකු හරි ලස්සන රවුන් හැෙක් නතිෙන්නේ මේ අකුරු ගැන හොඳ අවදාානයක් කොම කරලා කරත් තමයි හොඳ. ඒ හින්දම මං පුංචිදුුවරපුතාලට ඒ ප්‍රශ්නපත්තය ලියද්දි වෙන බැරදි ගැන කතා කරන්න හින්දම මේ මං උදව්රගත්තා මේ ශිෂ ිෂ්‍යාවන් දෙසුන් දෙනෙක් උද්කරගෙන තමයි මේ ප්‍රසන පතරය උත්තර ලිය වවා. ඒ උත්තර තම අරංාාව යද ඒකට උදව්රපු දරුවතුන්දරන නන්තුමට නොකීම බැස. එක්කනෙත් තමයි මේ මීගමූ මාර්සි්ට්ල විද්‍යාලේ එම ප්‍රයාන්ජයේ පෙරරකින පුංචිපුතා. ඒවගේ මේ හෙන් පිට ගෙදර ලේටස් විද්‍යාලේ මේ පසනි දිනෙත් පිකෙන දුවත් උදව්කරාමන්ට ඒවගේ මේ මිනුවන්ගොඩ ජනාතිපති විද්‍යාලේ පවනි හේසිිකා. ද අපිට මේ උත්තරලීල උදව කරා ඒ එතැනෙද මේ එගොලු වැර උත්තරණේ ඒ ළමයි කරන වැරදි අපිට පෙන්න්න ද නොව දතහම ිලදන්න ඒයි වටින්නේ මේ පුංචි දුවලපුතාල හොඳට පලාගන්න මේ වැරදි නොවෙන්ඩ දෙවන් ප්‍රශ්න පත්තිරයට උත්තරලියන් එහෙනන්සේ රි මේ ආරම්භ කරම පටගම හොඳයි මන් පංි දුවරපුතාලට මුලින්ම මේයෙදෙ පහස්ශ්‍රේී සිංහල පොේ මුල්වාර මහම පෙන පො චේද ය ගු ත් ප තියන. ගන්න මේ ටක් කියියව ගන්න පු තා හොම මල් පින්දුුගේ ගෙදර උදේ පාන්දරම අවදිවන පොඩිමැනිකා සුරංගයාා සහ උක්කු මැනිකා අවදි කරවයි. බිම ඇතිරු පැදරු අකුලා දොරමුල්ලේ ගසා කොට්ටාද පසක තබුණු ඔහු පාසල්ලයාමට සූදානම් වෙති. කිරිනේනිස් හැඳ සිටින සරමට අමතරව හිසේ සිට සරමක් පොරවාගෙන කිරි දවයි. හරි ලස්සන චේදය. මල්බින්දුුගේ හරකුන්ගේ සාත් මල්බින්දු හරකුන්ගේ සාත්තුවාරබයි. ඇතෙක්කල් නිසි ලෙස ත් මුහුණ නොසේදූ සුරංග්‍යාසා උක්කු මැනිකා ලිපේ දරංගුරු කැබැල්ලක් පොල් කටුවකට දමා කොටා කුඩු කර දත් මදිති ඇතැම් විට ක අගුරු කොටනු ලබනුවේ ලුණුස්ල්පයක් මිට කොටගනේ. අංගුරුත් ලුණුත් කටේ විසභීජ මනමින් දත් සුදු කරයි. බෝගු හෝ කරද හෝ කෝටුවක් තලා බුරුසුවක්සේ ගෙන දත් මැදීම සිදු කෙරෙයි. තුරංගයාගේ සහ ඔක්කුමැෙනනිකාගේ දත් පිරිසිදුව දැන් පවුලටම බලපා ඇත. ලිඳලංඟට යන ඔහු දිය ඇද මුහුණ සෝධති. අත්පා පිරිසිදු කරගනිති. මේක චේද අරන්තියෙන්නේ අපූරුගමේ පොඩි ඇත්තෝ කියන පොතයි සෝමිර සේනනායක මත්තැල් ල තිය බලමු මේක ආන ප්‍රශ්න නොද කියලාපි. ඔන්න තියෙනවා පලවෙනි ප්‍රශ්නය අපි පලවෙනි ප්‍රශ්නය යන්න කරක්ස. පොඩි අවස්ථාව ගමුද පොඩි දෙයක් කියද. කිය ලැේ දරු බලාගෙන ඉන්න ඒයේ ජයග්‍රහයකෝ කවුද කියලා සමපෝෂල එක කියලෙමු. දැන් ගොලන්ට තිරේ දිස්වන කෞුද ජයග්‍රහණය කලා තියනෙ කිය බලමු. සමපෝෂ දින දරුව දවසේ පැනේ ඊයේ ජයග්‍රහකයෝ. ඔයිඉන්න විදෂා ගෙනනිගත්හේනින් ඉන්නවා. ඇන් මොරටුවෙන් ඉන්නවා විහගී කෘුණය කලින් ඉන්නවා. චමුදිතා රත්නපුරෙන් ඉන්නවා. චනති පාදුකයෙන් ඉවා. ල ඒ පලාතකින්න ලංකාවේ විධ පලාාත්වලින් අපත් සම්බන්ධ වෙලා උත්තර කියන්න අපත් එ දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වනම්. ඉතින් අදත්ස්ව ප්‍රශ්නයක් කානේ මොකද සදන ප්‍රශන පොඩට පැදිි කල්ල න්න දැන්තිරේ දගන්න ලොන් ප දරට අද ප්‍ර්න. අදමන් ුත්්ත් අහන්ඩ කල්පනා කරේ මාර්ග සම්බන්ධ මොකද කපුරුවත් පොතර තුරත් කරන මාර් තියනවා හ එනිසාමහ අහන්ඩාද අදහස්ර ලංකාව. හාමාර්ගයක් ගන මේ හදවේග මාර්ගයක් න මහ මාර්ගය මේ මහාමාර්ගයේ මහාමාර්ගය අංකේ තමයි ඒ නවය එමඇතව හරි ප්‍රසිද්ධයි ඒ නයි කියලා මංගහන්නේ ඒ නමේ මහාමාර්ගය හා සම්බන්ධ වෙන ප්‍රධාන නකර දෙෙකු මක්ද කියලා. මම කියන්නද නැව පස් ප්‍ර්නතා පරක් කියනෙ නේද. ඒ නමේ මහා මාර්ගය හා සම්බන්ධ වෙන ප්‍රධාන නගර දෙක මොනවද ප්‍රධහන නගරෙක ඒනයින් හා සම්බන්ධ වෙන ඇැයි දුරකතනමාගේ විවෘතයනවා දෙසිසේ පණහයි දාසය ඉදහයි දුරකතනය අම ත්දී හැමදාම කියන අදන පොඩි අනතුරුවඟවීමක් දෙනමුකද කාලේ නාස්ති වන්න දෙන්න බේ අපි අනිත් දලපුතා ලගේ රූපවාහිනි ශබ්දය අඩු කරල දෙන්න එහෙමකරොත්. පිට පුලුවන්ගේඒේ සම්බන්ධතාව හොඳින් පවත් ගෙන හිල්ල කාල තුරන මේ වැඩෙක්මනින් කරන්න හොද පි කරගනය තුටික සේරක ඒපකර මටත් යමක් එකතු කරන්න තන අර අපිට විවිධ පලාාත්වලින් ආවාකරකි මේේ දදුර පිරිිතුර ලැබුණකි ඒවාගේ තමාන්සේ අපිටත් දෙමාපිය කැන අප දෙමාපියය ගැනේ සමත් ලංකාම දෙමප ැන් අපේ දම ලන් ඒකත් එක මේ අම්ම කෙනෙක් කතා කරලකිවර් මේ මත් මගේ ඩියටිය මාරු කරගන්නවා සමර්ධ තැන මියර් බලන්ට කියර සර අපපි අයි ගෙන ගන්නක හරි ලසට එකක කි්වා මම පැත්ත රසන්නය කැනේ හොරන පැත්ත මංහිතන හෙදන නිධාර්තුමිය මේ ඒක අආහරි තැන කියල බෑමක නමම ස්පරිතාලඒයට ගැටලුවක් අවත්ේ කියන්න ඉනමු රටට මහා විශාල සේවයක් කරේ හෙ මහරලා ඩියවටිය මාරු කරගන්න නත්තන් ගේ සිප් මාරගන්නවා නැ මීර හ එවා පසටන්සේ හොඳයි. ඇඳ සිටින සරමට අම්තරව හිසේ සරමක් පොරවාගෙන කිරිදවන්නේ කවුද. හැබයිති උත්තරේම් ලපු අපට එනවා උත්තරේන්නේ කිරිනේලස් තමයි බලන්ට මේ පුංචි දුවල පුතාල කරන වැරද්දක් මේ එක තියෙනවා මේ මේ පලමෙන උත්තරේ හරිදි කියලා බලමුක අපි එක තියෙනවා කිරි නෑලිස් කියලා. ි හදිසේිට හදිසින උත්තරේෙන් පේනවා ඒහින් අපි දානමකගද කිරි නෑලිස් න් උත්තර වැදෙන්ට හේතු එකයි ඔන්න සැලකිරිිමත්තෙන් න තැන. ඒ අපිට මේ නිවැර පිළිතරවෙන්න පුතේ කිරි නලිස්. ඒ න ඒ පිිර පි රි න ලිස් කෙලා විශේෂම අකුරිය දයකරු ග හන්ඩ පම නවතන තත්මතත් කරන්නේ එකයි අපිට පරදිනවා ර ත්ත ක් මට. ර කතනට පොඩ්ට කවස්ාව දෙද නේදස දැ ති සට දිගින් දිගට මට බාදරන්න සිද් දවා අපේ දල පුතාලාලිත් එක් දුරකතනය සබන් වන හිද කොබලන්න නමක කියන්න ඉසල්ලාමඒ පුතෙක්ද දුවවෙද්ද නම කියන්න පුතෙක් කතා කරන්නකෝ නම කියන්න පුොතේ කියන්න බලන්න උත්තරේකේ හරි උත්තරේ කියන්න. මානන ලහදයි දිකට පි තක්ක ඉන්න හරි හොඳයි එහෙනම් අපි ියල්මු දෙවෙන්න ප්‍රශ්නට. කටේ විසබීජද මඩිමින් දස්සුදු කරන්නේ වනවාද. මේකක් තියනවා ලියල බලමුත්තර දෙක්ම අපිට ප අපේ පුත්තර දෙකක්තිවන බලමුුව අප පලවිනේගේ තියෙනවා අංගුරුත් ලුණුත් කියලා. අනිත්ත එකේ තියන්නේ අගුරුත් ලුණුත් කියලා හැබැයි පෙනස තියනවා පංජි දලපු තාට පේනවක් දන්න. ඒ මේ අගුරුත් ලුණුත්කයාදි පලවෙනගේ අයන්නේ පොඩිවරද්දත් තියනවා. ඒ කියයන්නේ චේද තිය විදිහටත් නවෙේ තියෙන නතක නිවැරදිගත් නෙේ. හේතුව තමයි මේ අයන්නෙන් ඔොන මෙතැනට මූර්දයි. ඒ හින්ද මේ පිළිතුත්‍රපිොචර හසේ ලිවත් වඩ නෑ අපි හිතන් සතෝසට උත්තරෙලි වකිට ඇත්තරම මේට ලක්ුණක් ලබන්නේ නෑ එ අපි මෙතන තිය දෙනි පිළිතර මයි අපට පිළිතුර දිට ගණඩ වෙන්නේ. එක්කම පොට ප්‍රශ්නයක් කහන්නන් යංශේ ලියනකොට අකුරකට සම්බන්ධ කරලද ලියන්න ඕනනි කියලා හලතිනවා විහස් දිටරු අකරට සම්බන්ධ සම්ධ සම්ධහා හොයිස හඳ අපියන් තුවෙනකට තුංවෙනක තියෙනවා බලාගන්න ම මේක අවශ්‍ය කොටසත් එතනම දාලාතින මේ චේද සංඥක අකුරු ඒදනු වචන දෙක් තෝරාලයන මේ වන ොඩක් තියන්න පුළුව සඥයකර පහක්. රි ලේසිෙන් කියන තියෙන හෙම්ිරිසාව නවාත කියවන් ලේසිම ගජද ද ඔය අපපුර පහතමා තියෙනෙ ඒක මේ තියෙනෙක් අහන්න්න මනවාද මේ අකුරු අප හන්න වශන දෙකක් මේක බලාගන්න පලවිේ තියෙන බෝම්බපු කියා දෙේශන සංඥකකුරත් තියෙනවා ඊට පස්සෙ ද කරද වලත් තියනවා බලමු මේ මේ පොඩියයාලි රතින උත්තරම අපේ ඔදවකරපු දරුත්ලියි ත්තරමනවාද කියලම එකක තියෙන එකක් කරද දලා තියෙනවා එකද සංඥක තියනවා. ලිඳ කියනගේ ද සංඥක තියනවා ලඟටකයා ග සංඥක තියනවා. අංගුරුක අදදි ග සංයක තියනවා. තුරුකසනට අය අවස්ථාව දෙමු නේද. කෞදුම අපිත් එක්ක සම්බන්ධලා ඉන්නේ. කෝ නම කියන්න බලන්න යාත්මි කතුමිනි දූගි පාසලේ නම්මකක්ද කෑදෙ පාලමානියංගම් පාශචමක විද්‍යාලය කියන්න බලන්න දුවේ උත්තරේ මහනුවරේ ආපන හොඳයි. ඕම ස්තුූතියි අපත් එක සම්බන්ධුනාට ඒතක මත කරන්න නිසර දැන් මේ. CBL අහිතන අපිට දැනුවත් කල තියෙන ලස අදැකීම. ඒගොල්ල Cල් සමපෝෂ බෙදන්න ගමට ගිහම ගම ලෑස්තිවෙලා මුළු ගම එකතු වෙනවලු මේ සමපෝෂ අතන ත්ත එක් ඉති ගොල්ු හම බොෝම සතෝෂයය අපිට දැනුවත් කරලා තියෙනවා. ඉතිං ඒ අහරිම තෘක්්තිමත් වැඩක් වෙලා තියනු අපේ මේ. ඇමහි අද්‍යානක වැඩසට අපිත් ලොකු ප්‍රතිචාරය විල්ලතියෙනවා ති එකත් එක්ක මේ ලොකු තෘපතිය අදනවා. අපි දරුවන් වෙනුවෙන් ජාතිකර වාන් හැටියට යම්කිසි වැඩක් කර කියලා හොඳයිස්. හොඳයි. ඒමන අපි. මේකේ උත්තරටිකට බලපුන් මේ පිළිතුර මේ අපේ පුංචි දුවරපුතාර සපේපුොටික මේ උත්තරවල පැරත්දක් නැහැ පේහමලා මේක හැබයි විශේෂෙන් පුංචි දරපුතාර මක තියා ගන්න දෙකක් ඇවුවොත් දෙක් විතර ලියන්න කවු කොයි අවස්ථාවක්ත් ගොත් නම ක්මටිල මට වැඩපුරලුණු හම්බේ ක හම න්ෙප ට ිගුවත් හැබයි ලකු ො බන්න පුුව එහිද අපි බලමු ඉළඟ ප්‍රසනට ගීල්ල. හතරනි ප්‍රශ්නේ බහු වචන අනුක්ත පදයක් තෝරාලියන්න පංජි දුරපුතා හොඳර මත තියා ගන්න මේ බහ වචන අනුක්ත පද ගැන. වැඩි අමදානයක් මේ පාරය දෝල තියෙනවා ඒහින්ද පංිදුරලපු තාල මේ බහු අනුක්ත පදවලදී මෙ මේ පොඩ්ඩක් මතක තියාගන්න සර්ෝනාම් පදවල අනුක්ත පදවල් පාඩන් කරගන්න පුළුවන් ඒ වගේ පුරුසලින්ග ඒ කාචන පදවල අනුක්ත පදයාගට කූ එකතුයෙනවා ඒවගේම තමයි ස් ස්ත්‍රීෙන්න්ගේක වචන පදවලාගට කයකතුව ෙනවා බහවචන පද ප්‍රාාවවාචි බවචරමද අනක්තේද අන්න යන්නකතිවවා අන්නේෙකත එක් චු්ක් එක මංගවයකරුවිතරකිකේ ශබ්ද තම න්නේ ඒගන පොටි ාන කොම කරන්න අපි ආයිදුරකතනයට අවස්ථාවද හොහෞදම අපිත් එක්ක සම්බන්ධලායින්නේ කන්දි නහාරා මෙහර දුවේ කියන්න බලන්න උත්තරේ මහනුවර ආපනය. හරි වගේ පාසලමු කද දුවේ? හොඳයි පොම ස්තුතිය පිතෙක්ක සම්බඳනාට ඒත් එක්මස මතක් කරන්න ඕනේ මේ සමාජජාල වෙබ්බඩ ඔස්සේමය මේ අවස්ථාවදී සංසාරණය වෙමින් පවතිනවාලු නැනමිහිර දෙවන ප්‍රශ්න පත්‍රකට්ටලයක් අපි විසින් නිකුත් කරල තියෙන කියලා. බොහොම වගකීමෙන් කියන්නේ දවිපුතය අම්මතාතය එහෙම ප්‍රශ්න පත්‍රකටලයක් නිකුත් වෙලා නැහැ ඔබට ඒවගේක් දැනගන්න ලැබුණනොත් කරුණනා කරලා ජතිකරූ පහහිනයට අමතන්න ඒ පිළිබඳව අප දැනුවත් කරන්න කියලා ආදරයම මතක් කරනවා. නැනමහිර දෙවන ප්‍රශ්න පත්‍ර කටලයක් අපි නිකුත් කලලා කිම ගරුවෙක් සම්බදධව නැනමර ප්‍රශ් පත්‍ර කටලයක් නිකුත් වෙලා නැහ නැහ සිම එකක් නෑ ජාතිකරූපන්ය සම්බන්ධව කිමයක් නැහ. නිසා ඇත්තර්මේවාගේ ව්‍යාජව කතාාවල රැවටන්ට එපා එපා කියක තමා පි කියට තියෙන්නේ. එමම් අපියන් අපේ හරවිනි පස්සනට ඒ මටි කක්තාල පතාට පැදිකරේ උක්ත පදස නුක්ත පදවල්දි අනක් පත්වරගන්න කහොම ෙ බල මේක කියයන. බහච අනුක්ත පදේමකක්ද කියලා මේ බව වචනුක්ත පදදිර මේ මට හිරිිතුර ලියලදීපු දුව ල තියෙන හරකුන් කියලා. එනම් අපිට පිරිිතුර නිවරදි පිදරගන්න න මේ කොටස තියන බහව වචන අනුක්ත පදයක් පවිදිට මේ හරකුන් කියන පදේතමයි ග්ඩ වෙන්නේ එතැදි හරකුන්ගේ කියෙනන වචන ලියන්න නැහ අප එකට තිබ කියලා හරකුන් කියන කොටස විතරයි ලියන්න. අපි අගේෙමම් ේද සුරෙන් හද න පස් වෙන්නි ප්‍රශ්නයට. බහුවචන ක්‍රියාපදයක් ස්යාලියන්නේ මේක බහුවචන ක්‍රියාපදකිෙහි පැහම තිබ. ඒක අපි දන්නවන මෙතන තිය ල ලදම් බැලුවොත් මේ තියන කොටසප තුළ බැලුවොත් යම පොල්කටුවක දම කොට හුඩුකරක් මදි තන මදිති කෙනෙ ගණඩ පුළුව. ඒවාගේම තියනවා නිදලංට යන ඔහු දිය ඇද හුණ සෝදති. ඒවාගේම තියෙනවා අත්පා පිරිසුදු කර ගනිති. එතකට මෙතන අපි ගණඩපුල මාධදිත සෝති ගනිි. ොමගඩ පුළුව ඒවගත චේද තාව හිපත් ඇති හැබැයි පුේ අපේ ඇහුවොත් එකක් ලියන්න කිවොත් කොච්ර තිබත් අපි බොහම සතෝ ඔක්කොම ියන ෙළියන් පා අදාළ එක කරක් ඉතාම නිවර්ධකරුභාවිතා කරලා දියන් අප අයි දුරකතනයට අවස්ථාවදමු කෞදුම අපි එෙක්ක සම්බන්ධය ලන්නේදිනරේදහ. ඉවාසේ අපි ප්‍රශ්න පහක් සාකච්චා කර ඒකෙන් තියන? කොරසට යන් න්න. ඒක තියෙනවා නිවැරදි ආකාරයට යන අදහස ගැනදීමට චේදේ යොදා ඇති වචන යුගල කුමක්ද කියලා වචනයගල ගන වචන දෙයෙකින් තියනවලු ඔන්න ඔය නිවැරදි ආකාරයට කියනෙක කියලා. බලන්නවෙන්න මේ කොටස පුතාලා මෙතෙක්කල් නිසිලෙස දත් මැද මුහුණ නොසේදූ සුරංගියයා. නිසිලෙස. නිසිලෙස කියන එක තමයිපුතේ නිවැරදි ආකාරයට කියලා කියන්නේ. එනම් පිළිතුර වන්නමකක්ද නිසිලෙස කියන එක. එ බලොම මේ නිලතින ත්්‍ර හැද කියලා. බලන්න පිතුර දයා චුත්්ටක් සැලකිල් එ පලවෙන එක තියනෙ නිසි ලෙස කියලා නෙවෙයි. ඔන්න අපේ හදිසිකාරයන්ට වෙන වැඩස්සර්මේක. ඒක තියන්නේෙ නිසි සැල කියලා. ඇයි හදිස්සීනය අපිට ඒ හින්ද. එහෙන නිවැරදිව අප උඩ තින චේද බල්ලාපහ අප උත්තරය හරිද කියලා බලන්ඩොෝ. මේගේ හදිසි උත්තරලියන්ඩ න්ඩෙපා මේකත් උතාටමන් දැක් පෙන්වුවේ මෙන්න මේ වැරදිත් හොඩියය බොහොම හදිසියෙන් කරන නිසා එමනම් අපි බලමු විනඟට අපි තියෙන ප්‍රශ්නු කක්්දි කියලා. හරි ඔ චේදයශර මේ ටි තියෙන දැන් ඊට පස අපිට ඒ පශසන පත්තරය දෙවැනි පස්සෙන් මෙන්න මෙ මහනෝ වඩාත් නිවැරදි පදය තෝරා යටින් ඉරක් අඳන්න කියර තියෙනවා ඒක මේ අක්ෂර වින්නාසය බලන්නේ කකුරුභාවිතය ගැන තියවා ලේක කාව අනිතකගේ තියනවා ලේකි කාවක ඒ අක්ෂර විනාශසනය බලන්න ඒකත් උක්ත්ත අනුක්ත බේදී එ බල මොකක්ද හො වඩාත් මේකට ගැලපෙන පිරතුරමකද කියලා මේ ගැපෙන පිරතේ ලේක කාව ලේක කාවක කිවත් අනුක්ත පදයක් වෙනවා අනුත්තපදයක් වාක උත්තපදයක් ලෙසි යන්නට බෑ ඒනිසාිට ලේක කාව කියෙක වෙදදාගඩ බැහ ඒහම් බල හන අනිස් ප්‍රශමකක්ද කියලා ඒක තියෙනවා ්‍රියදුරකු රිය දුරා හිස්තනක් රතේ පැදෙවයේ අපි මෙතැන්ට යොදන්ඩුවන පදේ මොක්දදි කර බලමු මේකෙත් තියෙන්නේ උක්තය හා අනුක්තය අතර ප්‍රශ්නයක් බලමු හිම්ක පිළිතුර මොකක්ද කියලා මේ තියන්නේ පිළිතරේකන් රියදුරා රථේ පැදෙව රිය දුරෙකු කියන්න බ රිය දෙරෙකු කියන්නඩ බර එක අනුක්ත පදයක් ඒ නිසා මේක පිළිතුර රිය දුරා ඔවස මොකද අදහස අයිත දුරගතනින් අපි පමසේ එවා සන්ධන්න කවදම අපිත් එක්ක සම්බන්ධ වෙලාඉන්නේ. හොනම කියන්න එලී කවිශා ත්න දුවේ කියන්න බලන්න උත්තරේ මහනුවරයි ආපනේ. වගේ පාසලි නම් මොකක්ද මහනුවරයි යාපනේ. මරි හර මල්දුව කනිෂ්්‍ර ද්‍යයා හොයි මොහොම ස්තුූති අත්තක මආයිත් මතක් කරනවා සමාජාල වෙබ් අඩවි හරහා ෂයාවෙන එම නැත්තං ඔගොලන්ට හම්බෙලා තියෙන මේ තොරතුර ආයිත්පාරක් අපි මතක්රන මොකද මේ තොරතුර නැනමිහිර දෙවනි ප්‍රශ්න පත්‍රටලය නිකුත්තුුණා කිය පොඩි අරංචියයක් යනවා එක සම්පූර්ණයම වැරදි මතයක් වැරදි අදහසක්. බොරු ප්‍රචාරයක් මේකට ඔගොල්ලෝ අහුුවෙන් එපා කියල තමයි කියන්න ඕනේ ේශම ජාතික රූවාහිනිය අපේ නැනමිහිරේ ගුරු මඩුල්ල යමක් කරදදි අම්කිසි වගකීමකින් යුතු කරන්නේ. ඉතින් ඒ වගේ අපේ නම පාවිච්චි කරලා දෙයක් කරද්දි අපිට වගකීම ගන්නත් බැහ. ඒ බොරු දේල් තියන්න ළ අනිිම නේස මොකද ප්‍රශ්නයක් කකද ගුරතුමල්ල එක තු පාරක් ලලා ද. දරුවන්ට පවා දීලා ඒක නැව බල්ල තමයි ඕගොල්න්ගේ අතට මේ වගේ දෙයක් වගකීමෙන් යුතුව පත් කරන්න එකොකොට වගකීමින් තොරව මුදල් හම්බ කිරීමේ අරමුණින් අද ලංකාවේ සිද්ධ වෙන වචනි ක්‍රාව ඔොල සහයෝගේ දක්වන්නේ පා යම් කිසි අයුරකින් නොගලන්ට එෙම දෙයක් කාරංචුුණුත් ජාතික රූපහින්ට පිළිබව දැනවත් කරන එක මතක් කරනස එමන අපි බලමු අපෙන් අනතුූෙන් ප්‍රශ්නම කල්ද මේ ප්‍රශ්ට පත ප්‍රශ්න පත්‍රය කියලා. ඒක තියෙනවා මෙන්න මේ මෙතන අක්ෂරවින්නයාසේ වැරදි වචනය. තාල පේපරෙක ඇති වචන දෙක කියලා එකක බොඩක්නි වැදි කරන්නන වචනය කියලා වචනය තෝරා හිස්තැන මත ලියන්න කියලා තියෙනවා. මේකින් බලකවා අමත් බල මොකක්ද මේක තියෙන විවැරදි වචනය. එතකොට මෙන්න මෙතන බලාගන්න පුංචිදල පුතාල මෙතන වැදි වචනය වෙන්නේ පවරණමා කියන වචනේ ොද මේ රහය මෙතන පවරණනවා කැදඩ නයන්න මූර්ධ ජනවේ රන්තජන අයන්න එටු. ඒකයි මේක තියෙන වැරද. ඒවන අපියන් අපේ හතරවෙනි ප්‍රශ්නට. ඔන්න හතරවෙනිගේ තියෙනක් බලන්න වඩාත් ජලපන ක්‍රියාපදේ ෝරා ස්තන මතලියන්න. අම්මා කාර්ණිකව කතා හිස්තනක් එකක් තියෙනමක් කළේය අනිත් එක තියෙනවා කලාය. එතකට කුතේ මේ කළේ කියන්නේ අපි න්නා පුරුසලිංග පදයක් එක්ක දාන්න පුළුවන් ඒක වචන ක්‍රියාපදයක්. කලාය කියන්නේ ස්ත්‍රිඩිංග පදයක් එකක් දාන්න පුුවන් එකක් එහ අම්මා අම්ම ස්්‍රිංග නිසාපිියෝධමු කලාය කියන වචනේ. ඇති විශේෂ මතතියා ගන්නන පුතාල කලාය කියල ලියද්දී අනිවාරෙන් යයන්න ඇත්වෙඩෝන ඒකත් පැහැදිරියෝ බලට නැත්තං ඕලග පිළිතුටට වැරද්දානවා කලාය කර එකටමළ වවෝත්. අප එහම බලුම් ඒ හන දෙවෙනි ප්‍රශ්නය සිංහයෝ බහු වචනයි ගුහාාවෙන් පිටතට හිස්තනක් තියෙනවා එකක් තියෙනවා ආවය අනිතගගේ තියන ආවේ සිහෝ බහව වචනය සසාපි දාන ුවන බහ් වචන ආක්‍යාත පදයක්. ම ොදන්න පුලන් මතන්තින බවචනාක පවදි ආවෝය කියන එක. හොඳයි ඒමන අපි බලමු අපේ තුූවෙනට තියන තුූනි හතරනක තුවෙනි කොටස ගායකයා ඔන්න ගායක කියකිපුවාුවම මත තියාගන්න පුරුෂණන්ගේ කච්නපදයා මහිරි ලෙසග ගැයුවය ගැු වෝය එතන ගැයවෝයේ වොත් ගායක යෝවෙන්ඩුවන මෙතන් තියන ගායකයන ඒනිසා අපිට පිරිිතුර දිර ගන්නඩ වන්නේ ගැයිුවේය කියන එක. තියවා හතරනිිපස බල අපි ඔහු පුවත් පත් එකක් තියෙනවා බැලුවේය අනිත් එක බැලුවෝය ඒක බලාගන්න ඔහු පුවත් පත් ඔහු කිය පම් බහු වචනය එනිසා අපිගම බැලුවෝය කියලා ඒකොටසින අවසානක බලමුපුතේ අපි අපි දියුණුව කරපිය දැගුන්න අපි කියපුුවමර කවිියකක් තියන අපි කිවුවොත් මුූ කියන්න කියලා එහනම් අපි ට ගන්න පුළුවන් ලිද්‍රරවිදියට අපි දියුණුව කරා පිය නගමු කියලා හොඳයි මෙන්න තියෙනවාපුතේවාලට පස්වැනි පශ්නි විදිර දීර කවිය මේ කවේ තිෙන මෙම කවිේ තුන්වන පදය සම්පූර්ණ කරන්න මේකත් අපේ පහේ ගරුවත් පොදැතමම හොයා ගත්ති. සත්සාම දුරයේ දිය පල්ලේ තිබෙයි අල එම සමුදුරයේ දිය මතු පිට තිබෙයි කොල හිස්තනත් දිලා. ටකයින්ට මුතුකුඩයකි නිලුම් මල එහනම් බලමු මොකක්ද පුතේ හිස්තැන් ටෝන එක කියලා. මෙන්න මෙතන් තිය නමුගද වැස්සට පිණි බබා මෝරණ කැකුළු මල මේක තමයිතුකට පුතේ පිළිතුර වෙන්නේ ගන්න තියයි ොන ලියා ගන්න බැස්සට පිණි බබා මෝරණ කැකුළු මල. හොඳයි අපි බලමු ඊට පස්සේ මෙන්න ඔයාලට විේන්දේස තුළන්ර්ගත වෙච්ච යුගල පද දෙකක් මම දීර තියවා මේ දෙකේ යුගලපදේ තියෙනට පෙරපදය පසුපදය කියල දෙකක් ඒකෙ තියෙන්නේ පසුපදේ දී පෙරපදේලිය ටිකක් අමාර වැඩ අපිට පෙරපද දුන්න ටක්්ගල ියයන්න පුළන් පසුපදේ ල මේක මොකක්දේ පුදුම කියනගේ පෙරපදය කියලා යුගලපද. ඔන්න මොකදෙකට එකක ටෙන ස්තන්ට. අරුම පුදුම එම යුගල පදය සම්පර්ණන්නේ මේ ක නම් පුතාල දන්නවා හැමදදිසෝල කරන දෙයක් විහිළු දහළු.ඒම නහ බලමු හත්වෙනක. ඒක තියනවාවෙන්න මෙතනෑ ප්‍රශ්නයක් බලන්න හිස්තන් පපුරවන්න කියලා අපේ හෝඩිය සිංහල හෝඩි අසර මේ ප්‍රසනටික හල තියෙන්නේ හෝඩියයේ තිබෙන මහ ප්‍රානාාකරු අපි දන්නාපුතේ මහප්‍රානාාකර තියවා දහයා මහප්‍රානාාකුරු දහයක් තියනවා . මීට කලින් සඳහන් කර සංඥකරු පහක් තියෙනවා කියලා නම් මේ හිස්තැන් දෙකට එඩෝනෑ මහප්‍රාණාකුරු දහයක් හා සංඥකුරු පහක් විදියට. දම් පුතාල බලට මහප්‍රාකුරු මොවද කියලා මේ මහප්‍රාණකුරු දහය හොයල පාඩන් කරලාතියාග්ඩඕෝන ඒ අපි ඉතා වැදගත්ව මොකද අපිට අක්ෂර වින්නහද මේ මහප්‍රාණ කියන කිතා වැදගත්වෙනවා. එකොට ම මේ පොඩ්ඩක් මාගේ දුරකතනාන්ගේ සඳහන්කරේ මේ පශන පතරය සම්බන්ධ ගටු තිබොත්තේ මහන්් වෙලාවක් තිීනොද කතා කරන්නනෑ මෙමයි ම දුරකතය අමත පෙලාතාව වෙලාවෙන්නේ එය සමහරවස්ව මන්ද ඒය දම්මට පස්සේ ඒ යනගමම ගත ඒවා ගවස්තවරමට ඒකට කතා කරන්න බැහැනි එනිසා අද ගත්යන තත් කමන්න හට නි ධරිකමක්නය ගැටු ටිකක්තුර ඇහුව කියලාකි ගැටුවක්න ඕන කෙ හල බලවෙල්ලා. ොද රු තින දැගන්න අපට පුළුවම විදිරම ලාේ ඕයාලගේ අද ගුරුමෑණනිවරු ළඟ ැ වෙලාවේ පිට දවකරන්න පුළුව විද අපපු දවරන අපි තියෙන කලාලනවා එහි මේත්‍රත් පිරර හැේවා ඒක ත් එක්මස දැ අපි ප්‍රශ්නයට පොට්ක් පිර කියලද කිය අප පස්දිනම පීද දුරගතන සම්බන්ධ කරගත්න සබධ කරගත්තන. අපේ ප්‍රශ්නය වුණේස ඒ නම එනැක්තන් අට ජනප්‍රිය ඒ නයින් මාර්ගේ. ආරම්භක සහ අව සග නත්තා නම්බධය නගරෙක ත පිළිතර දිදර අපිට ගන්න පුලව වනස මනුවර ජාපනය අපි කාලයක් අහිමලා සි මාගයක් සරෝක නේද දැන් යෙනවා පිට අප එකසිියරු සේලාකයන්ට හිමී. තැන් ඉතින් ජයක්‍රහයකවයගේ නම්ලායිස්තව දවස් දෙක් බලාග නි නෑන එකින් ද අපි කියනවා. මෙන්න ජයග්‍රහක වද දවසේ දැන් ඔගුලට ර ැක ගන්න පුලුවන්. සඳුණු පොළොන්නරුව යශ්මී කැටහැත්ත සවින්දි බුත්පිටිය උමේෂ හපුතලේ කවේෂ අකුරැස්ස සීතල උණුසුම් පැති හැම එකක්ම ආවරණය වෙන විදිහට ඔන්නාද අපිත් එක්ක සම්බන්ධලා ඉන්න උත්තරේ කියන්න. තව ප්‍රශ්න දෙකක් විතර අපි සාකචා කරනය නස හරි. හොඳයි අපි දැන් ටිකක් සිංහල කරාණ සිංහල විෂය සම්බන්ධවටියක් කතාර හෝදියයගන වැඩි අදානයක් ගතර ටකම යමුකරණ කියනවාම අපිදැ යන වික් වගේ ඉංග්‍රීසි පතියන පස්සන කරපියා මේ කියනව වෙන මේ පින්තූරෙන්ලාම ඉංග්‍රීසිකුරෙන්මල යන්න කියලා ඉතින්ද අපට මේ හෙලිකොපට කියන වචනේ මෙ මේයා කාට සහන් කරගන්න පුළුවන් පුතාලාලට දන්න තියෙනෙ නටහ කර ගන්න මේකතිවැදගත්ධයක් තියෙනව යනස පහුගේ විභාග ඇගයිම් කාරයයේදී ඒකැන ප්‍රසන පතර බලන්න වෙලා වෙදි විශේෂම සඳහන් කරඩ ඕන මේ උඩ ංග්‍රසියකු වචනය දී යෙනවා ඒක ඒයාකාරම ලියන් ඕෝන නැත්තන් ලකුල් ලැබන්නන්නේ සාමානය ඉන්ග්‍රීසිය ලද සිම්පල් කැපිටල් මේලය ඇති බොද බලන්න හැබ උඩ වචන දී යවන අනිවාරමයක බැලුුව නි ස පොිද ා ග ැක් න්න ෝන එවන බලු ඊලඟ ප්‍ර්න. පත්තරයක් තියන මේ පත්තරයට ඉංග්‍රීසියෙන් කියෙ එක හරිමලේසිමය. ඒ ලත් ත්තේ කටස ුත් න ේ ිය න පක තර ට තින්න. නිවස් පේප තමයිි කියන්න අන්ත ප න ේ දැන් ැරි ද ර ද ගොඩක් ති ද ෙක් තතුර ද ගත්ට ඉහ. ද ට අවර් කලන්න කලෙෙන් මතක තියාගන්න නැනමිහිර දේවන ප්‍රශ්න පත්‍ර කටල ාතික රූපහනි නිකුත් කරන්න නහ. ඉතින් පුර දේවල් ලොට ැවට ප ජතික රපවාහනය යම්කිසිදයක්කරද ප්‍රමිතියකින් යුතුව ප්‍රමිති සහගතව තම දේවල් කරන්න ඉති ොර දේව ොට ව ප්‍රශ්න පත්‍ර කටල දැ විශේෂය සාකච දේව ලො ග ල ස න්දන්න බලන්න නැවත කරන්න අවස්ථාව තියෙන. ඉති ලබ ස ය කාල ේ ව ක් ුව සන්ද වන්න. සවසයකයින්දලා දෙකවෙනකන්. ඉතිං චන්දනසයටත්මං ස්තූති කරමින් ලබන සතිය හම්බන හම්බින්න ඔගලන්ට පොරොන්දුවත් දෙම, ඔගල් අගේෙන් සමු ගන්න.